අයිබෝන් ඔබ ජාතික රූපවාහිනිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම දිස්නා යමුනා කුමාරී මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අනුක්‍රම ව්‍යවස්ථා 20 වෙනි සංශෝධනයේ දෙවැනි වර කියවීමේ විවාදය 3න් 2කින් සම්මතයි විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දිනකගේ සහය ආණ්ඩුවට පක්ෂව 156යි විරුද්ධව 65යි මෙරට 14 වෙනි කොරෝනා මරණය කුලියාපිටියෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධාය නැදර නීතිය කොටහෙන පොලිස් බල ප්‍රදේශයට අද සවස 6ේ සිට හැටන් නගරයේට සියලු පහසුකම් සහිත නව නිවාස ව්‍යාපෘතියක් සහරාන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනෙක් නොවැම්බර් 4 දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ අතිශය වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය හා සම්බන්ධ එහි දෙවන වර කියවීමේ විවාදය චන්ද විමසුම මීට මොහොතකට පෙර නිමවට පත් වුණා. මෙවැනි විට එහි දෙවන වර කියවීම සඳහා වූ කාර්ක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ. ඒ පිළිබඳව සහ පැවති තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්න අප දැන් සූදානම් පාර්ලිමේන්තු වාර්තාකරු අපගේ ආසංග නිලක රද්ද යලි සම්බන්ධ කරගන්න. අයිබොන් අසංග අයිබෝන් චමින්ද ඔබ සඳහන් කළ ආකාරයටම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත සම්මත වී තිබෙනවා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 156ක් ලබා ගනිමින් මේ 93න් 2ක ඡන්දයෙන් එය සම්මත වුණා විශේෂයෙන්ම ඊයේ දිනේදී තමයි චමින්ද විවාදය ආරම්භ වුණේ ඊයේ පෙරවරු 10ට අද දිනේදී විවාදයේ දවස පුරා පැවැත්ුණා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් නැත්නම් වාද විවාද පැවැත්වීමෙන් අනතුරුව අද පසුරු 7:30ට පමණ ඡන්ද විමසීම ආරම්භ වුණා ඡන්ද විමසීම සිදු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් යනුව මේ 50 කටුම් පතර පක්ෂව ඡන්ද 156ක් ලැබුණා මේහිදී විශේෂ කාරණයක් සිදු වුණා ඒ තමයි විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම සහයෝගය ලැබුණා මේ 50 කටුම් පතර පක්ෂව ඒ මන්ත්‍රීවරුන් පිළිබඳව සඳහන් කරන විට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය පිළිබඳව සඳහන් කරන විට ඉෂාක් රහුමාන් ඒ වගේම නසීර් රහමත් ෆයිසල් කාසිම් එච් එම් හාරිස් ඩයනා ගමගේ එම් එස් තෞෆික් ඒ වගේම අරවින් කුමාර් සහ ඒස් එම් රහීම් කියන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත දෙවැනි වර කියවීමේදී ඡන්ද විමසීමේදී ලැබුණු බවත් අපි මේ මොහොතේදී සඳහන් කරන්නට අවශ්‍යයි. ඒ අනුව තමයි ඡන්ද 156ක් ලැබුණේ ඡන්ද 150කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා නම් 3න් 2ක බහුතරයෙන් සම්මත වෙනවා යනුව ඊටත් වඩා වැඩි ඡන්ද 6ක් ලැබුණා. කොමුණත් මේ වෙනකොට මේ පනත සම්මත වී තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයේ. දැන් තවත් විශේෂ කටයුත්තක් ආරම්භ වෙලා තියෙනවා. ඒ තමයි 3 වෙනි වර කියවීම හේවත් කාරක සභා අවස්ථාව මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් වෙනවා ඒ තමයි දැන් මේ 50 ගැටුම්පත පිළිබඳව අධිකරණයට ගියා අධිකරණයේදී පාර්ශ්ව ගණනාවක් කරුණු ඉදිරිපත් කළා අධිකරණයත් මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළා ඒ වගේම අධිකරණයට ගිය අවස්ථාවේදී මේ 50 ගැටුම්පත සඳහා ආණ්ඩු පක්ෂේනුත් සංශෝධන කිහිපයක්ම ඉදිරිපත් කරනවා ඒ වගේම ඉන් අනතුරුව අධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට එවනු ලැබුවා පාර්ලිමේන්තුවට එවනු ලැබුවේ සංශෝධන 4ක් පිළිබඳව අධිකරණයේ තීරණේ පාර්ලිමේන්තුවට එවුවා අනිත් සියලු කාරණා 3න් 2ක බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් 3න් 2ක ඡන්දයෙන් සම්මත කළ හැකි මේ කාරණා පිළිබඳව 4 පිළිබඳව සංශෝධන සහිතව සම්මත කරන්නටත් ආණ්ඩු පක්ෂයේ 1-3 යනුව ආණ්ඩු පක්ෂයේ මේ 50 කටුම් පතර සංශෝධන ඉදිරිපත් කිරීම තමයි මේ කාරක සභා අවස්ථාවේදී සිදු කරන්නේ ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොවේ මේ සඳහා විපක්ෂයෙන් සහ ඕනෑම මන්ත්‍රීවරයෙකුට සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා ඒ සංශෝධන වලට සභාවේ කැමැත්ත අනුව මේ සඳහා එකතු කර ගැනීම හැකියාව තිබෙනවා දැන් ඒ කටයුතු තමයි සිදු කරමින් පවතින්නේ ආණ්ඩු පක්ෂයේ අවශ්‍ය සංශෝධන ඊයේ දිනේදීම පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කළා වුන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන සංශෝධන දැන් විපක්ෂයත් මේ වෙනකොට සංශෝධන ඉදිරිපත් කරමින් තිබෙනවා ඒ සංශෝධන තමයි මේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරමින් පවතින්නේ දැන් කාරක සභා අවස්ථාව මේ වන විට පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මකයි කාරක සභා අවස්ථාව පිළිබඳව සඳහන් කරනකොට දැන් කථානායකවරයා සිටින ආසනයේ නෙවෙයි චමින්ද සිටින්නේ කාරක සභා අවස්ථාවේදී කාරක සභා අවස්ථාවේදී කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා රැඳී සිටින පුටුවට පැමිණෙනවා ඒ වගේම සෙන්කෝලේ තරමක් ඉහළින් තමයි සාමාන්‍ය පාර්ලිමේන්තු රැස්වීමේදී පවත්වන්නේ නමුත් කාරක සභා අවස්ථාවේදී පහළ ස්ථානයක් තියෙනවා සෙන්කෝලේ තැන්පත් කරන්න එතනදී තමයි සෙන්කෝලේ තැන්පත් කරලා කාරක සභා අවස්ථාවට වැටෙන්නේ ඒ අනුව මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සංශෝධන පක්ෂ විපක්ෂ සම්තෝදන සභාවේ කැමැත්ත එකඟතාවය අනුව ඉදිරිපත් කරමින් සම්මත කර ගැනීමේ කාර්යය තමයි නිරත වෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්නට මේ සඳහා සමහර වෙලාවට පැය කාලයක් ගත වෙන්නත් පුළුවන් පැය දෙක කාලයක් ගත වෙන්නත් පුළුවන් සංශෝධන ප්‍රමාණය අනුව විපක්ෂයත් විශාල සංශෝධන ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා ආණ්ඩු පක්ෂයත් ඉදිරිපත් කරනවා අපි බලමු කාර්ගක සභා අවස්ථාවේ ඉදිරිපත් වෙන
සංශෝධන මොනවද කියන කාරණේ සංශෝධනවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසුව කතානායකවරයා නිලාසන යෙදීමෙන් පසුව තමයි මේ සම්මත වෙනවට බවට පත් වෙන්නේ සම්මත වෙන පනතක් බවට පත් වෙන්නේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ එයි මේ අසංක අපට අසංක දැනගන්න පුළුවන් අසංක අපි බලාපොරොත්තු වෙනවා අසංක අපට දැනගන්න පුළුවන්ද දැන් දෙවන වර්කීවීමේ චන්ද විමසුමක් පැවැත්වුණා ඒ වගේම දැන් මේ දෙවන වර්කීවීමේ කාර්ක සභාස්ථාවෙන් පස්සෙත් චන්ද විමසීමක් පවත්වන්න නියමිතයිද මොකක්ද එහි තත්ත්වය චන්ද විමසීමක් පවත්වන්නට නියමිතයි චමින්ද මේ තුන්වෙනි වර්කීවීම සංශෝධන සඳහා චන්ද විමසීමක් අවශ්‍ය නම් කැඳවන්නට පුළුවන් නැම එසේ නොමැතිනම් චන්ද විමසීමක් පැවැත්වුණා දැන් ඒ අනුව චන්ද විමසීම සිදු කරන්න මොනවා නම් යම් යම් කාරණා සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සම්බන්ධයෙන් චමින්ද චන්ද විමසීමක් ඉල්ලා සිටියොත් චන්ද විමසීමක් පවත්වන්නට සිදු වෙනවා ඉතින් අපි බලමු මොන විදිහටද ඒ කාරණා සම්බන්ධයෙන් චන්ද විමසීම සිදු කරන්නේ කියලා ජාතික රූපවාහිනි ඔස්සේ මේ සියලු දේ පිළිබඳව අපි තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ හොඳයි බොහොම ස්තුතියි අසංග නිලකරත්න අප සමග සම්බන්ධුනේ අපගේ පාර්ලිමේන්තු විශේෂ වාර්තාකරු වෙසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වරකීවීමේ විවාදයේ පිළිතුරු කතාව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් සිදු කරනු ලැබුවා ද්විත්වපුර වැසිභාවය පිළිබඳව විශාල කටකතිකාවක් ඇති කරගෙන තියෙනවා අපි විත්වෝද්‍ර වැසිභාවය ඇයි ගෙනාවේ ද්විත්වපුර වැසිභාවය ගෙනාවේ පැහැදිලිවම වෙන දෙයක් ඉන්න නෙවෙයි ද්විත්වපුර වැසිභාවය ගෙනාවේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්න එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්න 26-1, 26-2, 26-3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අනුව මේ රටේ ද්විත්වපුර වැසියෝ කියලා ජාතියක් නැහැ ඉන්නේ එකම ජාතිය පුර වැසියෝ ඒ පුර වැසියන්ට සියලුම අයිතිවාසිකම් තියන්න ඕන කියලා අපේ ව්‍යවස්ථාවේ තියෙනවා කෙසේ වෙතත් මේ පිළිබඳව විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා අපි වැදගත් ආණ්ඩුවක් ඇටියට ජනතාවගේ මතයට කල් දෙන ආණ්ඩුවක් ඇටියට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් පිරිසක් ඊයේ ජනාධිපතිතුමා හමු වී ද්විත්වපුර වැසියන්ට පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට තරඟ කිරීමට අවස්ථාව හිමිවන 20 ව්‍යවස්ථා සංශෝධනය හරහා යාලි ලබා දීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා එයිදී ද්විත්වපුර වැසිභාවයන්ට ජනාධිපතිවරයාට තරඟ කිරීමට නොහැකි කිරීමේ වගන්තිය 19 ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථාවට එකතු කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගෙන ද්වේෂ සාගත චේතනාවෙන් බැවින් එම වගන්ති ඉවත් කිරීමට සහාය දෙන බැවින් ජනාධිපතිතුමා ඉල්ලා තිබෙනවා එහිදී ජනාධිපතිතුමා එකඟ වී තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විට ද්විත්වපුර වැසියන්ට දේශපාලන තනතුරු දැරීමට නොහැකි වෙන පරිදි විධි විධාන ඇතුළත් කරන්නට නව ව්‍යවස්ථාව දැනටමත් කැටුම්පත් කරමින් තිබෙන අතර වසරක් ඇතුළතදී සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා අපි කැපවී සිටින්නේ තවත් වසරක් තුළ මේ රටේ සිටින සියලුම පුරවැසියන්ට එක හා සමානව ජීවත් විය හැකි හා එක හා සමානව සලකන ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වූ ඉතා හොඳ ව්‍යවස්ථාවක් ගොඩනැගීමයි 20 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීමේ විවාදයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් නම නිරෝධායන පනතක් ගේන්නට ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට මෙන්න ජාතික න්‍යාය පත්‍රයේ ඉහෙලිම තියෙනට ඕන දේවල් ඔබතුමා කිව්ව මරණීය දඬනෙ ගේන්න කියලා ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද පෞද්ගලික අදහස් නැහැනේ අපේ ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස් මරණීය දඬනෙ ගේන්න කමක් නැහැ පක්ෂීය අදහස් ඔබතුමාලගේ පක්ෂීය සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණීය දඬනෙ ගේන්න මේ තීරණාත්මක මොහොතේ අපි යෝජනා කරනවා අගමැතිවරයා ජනාධිපතිවරයා අතර බල සටනක් නිර්මාණය වෙන යෝජනා වෙනුවට චෙක්ස් ඇන් බැලන්සස් සිස්ටම් එකක් සංවරණ සහ තුලන ක්‍රමවේදයක් ගෙනවිලා යහපත් ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කරන චෙක්ස් ඇන් බැලන්සස් තියෙනවනේ හැබැයි චෙක්ස් ඇන් බැලන්සස් උනාට වඩා තිබුණොත් එක්තරා සීමාවකට එහා චෙක්ස් ඇන් බැලන්සස් ගියොත් මොකද ඒකේ ප්‍රතිඵලයේ කිසිම දෙයක් කරන්න බෑ මේ තනතුරු දරන පුද්ගලයන්ට කිසිම තීරණයක් ගන්න බෑ මොකද්ද මූලික ප්‍රශ්නේ 19 සංශෝධනය පිළිබඳව 19 සංශෝධනයේ යටතේ වගකීම් බාර වුණා හැබැයි මේ වගකීම් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය බලය ලැබුණේ නැහැ දැන් ඒකට හොඳම නිදර්ශනය තමයි ආරක්ෂාව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වගන්තියේ 4 වගන්තියේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ යුතුකම තමයි මේ රටේ ආරක්ෂාව සාක්ෂාත් කිරීම හැබැයි ආරක්ෂක අමාත්‍යාංශය දරන්න බෑ ඒකාන්ත තහංචිය වගකීම් සම්භාරයක් ජනාධිපතිවරයා සතු කරනවා
හැබැයි ඒ වගකීම් ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය එතුමාට ලැබෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. ඒ නිසා 19 වෙනි සංශෝධනයේ සාර්ථක වගකීම් සහිත ජනතාවට වගකීන නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නෑ. පරීක්ෂාවට භාජනය වුණේ වංක රැවටිලිකාරී අසාර්ථක පාලන යුග්මයක් ඇතුළේ. මේ ලංකාවේ ආණ්ඩු පාලනය තුළ අසාර්ථකම පාලකයෝ දෙදෙනා. මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එක තමයි එතුමා කියන්නේ. හැබැයි මම අනුර කුමාර දිසානායක මැතිතුමාට මතක් කරනවා මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. ඒ කෑල්ල හැලුණා. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාවදීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. පොලිස් කොමිෂන් සභාව පත් කර පුජ්‍යලින් වැරදි ඇති. මේ පොලිස් කොමිසමේ වැරදි නැත්තේ නෑ. පොලිස් කොමිසමේ ප්‍රශ්න ඇති. නමුත් ඒ ස්වාධීනත්වයේ දුන්නායින් පස්සේ මේ රටේ මංකොල්ල කෑම් අඩුවෙලා තමයි පෙන්වන්නම්. මත්කුඩු ජාවාරම පැතුරුණා. පාතාලේ රජ වුණා. සමස්ත පාලන පද්ධතියම ඒ අවුරුදු පහේදී කඩා වැටුණා. මේ 19 වන සංශෝධනයේ මේ රට කරපු විකෘතිය නිසා ජනාධිපතිතුමා කිව්වොත් කෙරුවා කෙනෙක්. කියන දේ කරනවා සහ කියන දේ වෙනුවෙන් තදින් පෙනී සිටින කෙනෙක්. එතුමා අපට ලබා දුන්නු මේ සාතිකයේ මත අපි 20 වන සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා ඌරන් කැකුළු දල්න විලට හබම් කුකුලන්ට මගුල් කිව්වා වගේ මගුල් නටන්න හිටියේ කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේවි කියලා සඳහන් කරමින් මේ රටට ගැලපෙන මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන නව ව්‍යවස්ථාව නුදුරු අනාගතේම ගෙනෙම වෙනුවෙන් ආණ්ඩුව තුල අපි පෙනී සිටිනවා. අධිකරණීය ස්වාධීනත්වයේ පිළිබඳව තියෙන අභියෝගය පිළිබඳව මම වචන ස්වල්පයක් කතා කළ යුතුයි. අත්නෝමතික බලයක් ජනාධිපතිතුමාගේ අතට ගියාම පහළ තලයේ ඉඳලා අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනකන් ඉන්න මිනිස්ටර්කාරවරුන්ගේ මානසිකත්වයෙන් බලපෑම් පිළිබඳවත් අපි හිතා බලන්න ඕනේ. අධිකරණයේ ස්වාධීන වුණා නම් 19 FCID එක නීත්‍යානුකූල නැති බවට නියෝගයක් කරන්න කියලා මේ රටේ සිවිල් පුරවැසියෝ ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නඩු අහලා ඉවරයි. ලිපි ගොනුව බහලා තැබුවා. තීන්දුව අදත් නැහැ. 19 අධිකරණයේ ස්වාධීන කරා නම් කොහේ තීන්දුව? අද FCID එක හදපු අගමැතිම කියනවා ඒක නීති විරෝධී කියලා. හැබැයි උසාවියට ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා අදත් තීන්දුව නැහැ. 19 අධිකරණයේ ස්වාධීන කරා නම් එහෙම කොහොමද වෙන්නේ? අපි දන්නවනේ රන්ජන රාමනායක මහත්තයා දුරගතන හඬපට එළියට සලුපට අහසට ඒ හඬපටේ අර විනිශ්චකාරතුමියක් එක්ක රංගන රැඟිල්ල විනිශ්චකාරතුමියත් එක්ක කතා කරන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නඩු තීන්දුව ගැන. කොහොම හරි යවන්න ඕන මැඩම්, කොහොම හරි යවන්න ඕන මැඩම් කියනවා මට උසස් වීම හදලා දෙන්න. හරි මැඩම්, මං ජනාධිපතිතුමා හම්බෙලා වැඩේ කරලා දෙන්න. ඔන්න ස්වාධීන අධිකරණයේ හඬපට ඔය එළියට ආපු ටිකයි, ඔය එළියට ආපු හඬපට වලින් ටිකයි. තව කොයි නඩුකාරයාට කොයි විදියට කොමල පෑවද කියලා අපි දන්නේ නැහැ. ඔය 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කරපු අධිකරණය, ඕක තමයි ස්වාධීන අධිකරණය. ඒ නිසා තමුන්වහන්සේලා මේ 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කරපු දෙයක් නැහැ. විවස්ථාදායක සභාව හදාගත්තා. බහුතරය අගමැතිතුමාට ඕන කට්ටිය දාගත්තා. ජනාධිපති එවනවා ජනාධිපතිට ඕන නම. අගමැති කැමති නැහැ ඒ නමට හරවල යවනවා. වෙන නමක් එවපන් කියනවා. අනේ අර මිනිස්සයා ආයි එකක් එවනවා. ඒකත් අගමැතිට ෆිට නැත්තම් ඒකත් හරවල යවනවා. අනේ ජනාධිපතිතුමා පියන් කෙනෙක් වගේ ලියුම් එවනවා. නම් මෙවනවා. මොකද්ද මේ විකාරේ? අපට ඕනේ අපේ ආණ්ඩුව ඇතුලේ බෙදින් හදාගන්න නෙවෙයි. අපි ප්‍රතිපත්තිමය කාරණයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. ඒක ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගල බද්ධ විරෝධයක් නෙවෙයි. ඒ ද්විත්ව රටවැසි බාධකය 19 ඕක ගෙනාවේ රාජපක්ෂලට ගහන්න. 19 ඕක ගෙනාවේ පෞද්ගලිය පටු පරමාර්ථයේ මුදුන්පත් කරගන්න. එතර තිබුණේ ඒ පරමාර්ථය. දෙපාරකට වඩා ජනාධිපති ධූරයට ඉල්ලන්න බෑ කියන කෑල්ල දැම්මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත දේශපාලනයට එන්න එක නතර කරන්න. ද්විත්ව ප්‍රවේශි බාධකය දැම්මේ එතුමාගේ ඉතුරු සහෝදරයෝ දෙන්නගෙන් කාට හරි ඒ වෙනුවට විකල්පයක් හැටියට මැතිවරණයකට එන්න තියෙන අවස්ථාව වළක්වන්න. ඒක තමයි එතර තිබිච්ච පටු පරමාර්ථය. ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවට මුවා වෙලා 169කින් ඡන්දයකින් බලයටපත් වෙච්ච ජනාධිපතිතුමාගේ බලය හීන කිරීමට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ජනමතය හා සැසඳෙන්නේ නැහැ. ඒක ජනමතය හා ඒකරාශීව ඉදිරියට යන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහයෝගය දීමට එකඟ වෙලා තියෙනවා. මෙරටතුර සිලදු 14 වෙනි කොවිඩ් මරණය අද වාර්තාව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මියගිය කාන්තාව නිදන්ගත රෝග රාශියකින් පිළිය තිබ බවයි වාර්තා වන්නේ.
COVID-19 රෝගියෙකු වැළඳී අද මියගිය කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 57 අයෙක්. ඇය 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර එවා තිබෙනවා. එම කාන්තාව පෙළුණු නිදන්ගත රෝගවල සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා. පෑලියකඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ ආශ්‍රිතයන් 800කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලුතිතැන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. තවත් ආශ්‍රිතයන් 800කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයේ පසුබනවා. රටේ ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා විවිධ ප්‍රදේශවලින් මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු ලබා දීම සහ එයින් රැගෙන යාමට බොහෝ අයවලුන් පැමිණෙන්නේ නැති ඔබ යම් කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායනයට යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායනයේ වී හෝ එසේ නොමැතිනම් ඔබගේ ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස අපි එවැනි පුද්ගලයන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. පසුගිය දින 14 වගේ කාලය පුරාවට ශ්‍රී ලංකාවේ ලක්ෂයකට අධික සංඛ්‍යාවක PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා තිබෙනවා. ගම්පා දිස්ත්‍රික්කෙන් හමුණු ප්‍රථම ආශ්‍රිතයා ඉඳලා මේ දක්වා ඒ සංඛ්‍යාවෙන් තමයි ලැබුණු කොවිඩ් ආසාදිතයන් අපි සොයාගනු ලබන්නේ. කොවිඩ්-19 රෝගී වැළඳුණු 50 දෙනෙක් අද මෙරටින් වාර්තා වුණා. ඔවුන්ගෙන් 22 දෙනෙකු කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා දෙකක කාර්ය මණ්ඩලයට අයත්, 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින්. තවත් 22 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයන්ගෙන්. කොවිඩ්-19 රෝගී වැළඳුණු 3561 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර එම ප්‍රතිශතය 58.97%. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 46.64%. ගෝලීය වසංගතයක් වෙච්ච කොවිඩ් ආසාදනය මේ දවස්වල ශ්‍රී ලංකාව තුළ තරමක් රෝගීන් වාර්තා වීම වැඩි වෙලා තියෙනවා. පොකුරු නිර්මාණය වීම මේ දවස්වල තරමක් වැඩි වෙන නිසා අපි දැඩිව හිතට අරගෙන කටයුතු කරන්න ඕන කාරණයක්. මේ විදිහට සමාජයේ නිර්මාණය වෙන පොකුරු ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තොත් අපිට අහන්න පුළුවන් ඒ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රකාශයට පත් කරાવી මේ රෝගය සමාජගත වී ඇති බව. එය සුබ ලකුණක් නොවන බව මතක තබා ගන්න. රෝගය සමාජගත වී යයි නිවේදනය කළහොත් එය තරමක් අවදානම් සහගත තත්ත්වයක්. ඒ නිසා එය තවදුරටත් එසේ නොවීමට වග බලා ගැනීමට හැකියාව ඇත්තෙත් ඔබට. අපිට තව සති දෙකක් විතර යනකම් මේ රෝගයේ අනාගත හැසිරීම ගැන අනාවැකි කියන්න බෑ. ඔබේ හැසිරීම මත රෝගේ ව්‍යාප්ත වීම පිළිබඳව කාරණේ තීරණය වෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් දෙදෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව රෝහලේ තැලසීමියා වාට්ටුව සහ ස්වසන රෝග ප්‍රතිකාර වාට්ටුව තාවකාලිකව වසා තැබීමට පියවරගෙන ඇති බවයි. අගලවත්ත පිඹුර මූලික රෝහලද කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කර තිබෙනවා. දැනට 55 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. තවත් වාට්ටුවක් කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සූදානම් කරමින් පවතිනවා. දොම්පේ ප්‍රාදේශීය රෝහලද කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර තිබෙනවා. මේ වන විටත් එහි රෝගීන් 39 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. දෙහිවල දුම්රියපළ පාර පොදු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. ඒ එම වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳාම් කළ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමගයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ අඹලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් වන පෞලිය සමාජිකයන් ඇතුළු 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ගාල්ල දීපන වරාය සේවකයන් 201ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සමග සම්බන්ධතා පැවැත්වුවන් සඳහායි. ඔවුන් නිරෝධායනයට යොමු කෙරුණා. යුදාමුදා මුලස්ථානයේ ෂොනික විහිදුම් යතුරුපැදි කණ්ඩායම කොළඹට ඇතුළු වන රථවාහනවල සිටින පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළා. ඒ රාජකීය ප්‍රදේශයේදී උෂ්ණත්වය මැනීම සිදු කෙරුණේ පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින්. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ ආවරණය වන පරිදි ෂොනික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් 6ක් මේ සඳහා යොදවා තිබෙනවා. නිරෝධායන ඉදිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි ඖෂධ සල්වෙතින් මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනීමේ පහසුකම නැවත ආරම්භ කිරීමට ඖෂධ හාල් වෙත උපදෙස් ලබා දී ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ඒ ශ්‍රීධරන් මහතා දන්වා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව මහතාගේ අත්සනින් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන්. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට අද සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳුර නීතිය පනපා තිබෙනවා. එය නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මකයි.
එයනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුළිය, මෝදර, බ්ලූමෙන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වෙල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශවලට අද උදේ 7:45 සිට නිරෝධය නැදුරු නීතිය පනවනු ලැබුවා. කොටහින පොලිස් බල ප්‍රදේශය සඳහා නිරෝධය නැදුරු නීතිය පනවනු ලැබුවේ අද පසුරු 6 සිටයි. පොලිසිය පවසන්නේ මෙම ප්‍රදේශ ආශ්‍රිතව COVID-19 රෝගීන් වාර්තා වීම කෙරෙහි අවධානය යොමු කර නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා ඇඳුරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගත් බවයි. ප්‍රදේශ හරහා රථවාහන ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා. එහෙත් අදාළ ප්‍රදේශවලදී වාහන නැවැත්වීම, මගින් නන්වා ගැනීම හා බැස්සවීම නොකළ යුතුයි. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සොයාගත් ආසාදිතයන් සහ විශේෂයෙන්ම ඔවුන්ට ආශ්‍රිතයන් වශයෙන් සොයාගත් සියලු දෙනා ගැනම සලකල බලලා මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට කටයුතු කරනු ලැබුවා. ගම්පහ දිස්ත්‍රික්කයේද සඳුදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්බල සහ දුම්මලසූර යන පොලිස් බල ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම සේවා වසම්හයක් ඊයේ හුදකලා කෙරුණා. එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර, බෙල්ලන හුදකලා කෙරුණු ප්‍රදේශවලට ඇතුළත්. නිරෝධය නැදිරි නීතිය කඩකල 596 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 76ක්ද පොලිස් භාරයට ගෙනුණා. ඇදිරි නීතිය කඩකිරීම හේතුවෙන් නිකුත් පෙය 24 තුළ අත්අඩංගුවටගෙන ඇති පිරිස 83 දෙනෙක්ම අතර පොලිස් භාරයටගත් වාහන සංඛ්‍යාව 13ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ උතුරු කොට්ටාසයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇදිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිවුදෙනකු පත් කර තිබෙනවා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අනුයුක්ත කිරීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. ඒ අනුව කෙළණිය පොලිස් කොට්ටාසය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී MKR ගුණරත්න, ගම්පහ පොලිස් කොට්ටාසය සඳහා සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර, මිගම පොලිස් කොට්ටාසය සඳහා පොලිස් අධිකාරී පාලිත අමරතුංග සහ කොළඹ උතුර පොලිස් කොට්ටාසය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිරංජන් අබේවර්ධන මහතුරුන් පත් කර තිබෙනවා. යම්කිසි කෙනෙක් මේ වාහනයක් නවත්වනවා නම් නැත්නම් හේතුවක් නොමැතිව සංචාරණය සිදු කරනවා නම් ඒ වාහන පොලිස් භාරයට ගෙන අදාළ පුද්ගලින් අත්අඩංගුවටගෙන නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ අය ලෙස සලකා කටයුතු කිරීමට ක්‍රියා කරනු ලබනවා. ඒ සමගම මෙම ගම්පහ ප්‍රදේශයේ තියෙන කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. නමුත් අනිවාර්යෙන් මේ කර්මාන්ත ශාලාව මගින් ඔවුන්ගේම ප්‍රවාහන සේවයක් සැලසිය යුතුයි. සේවකීන්ට තමන්ගේ නිවසේ ඉඳලා තම වාහනවල යතුරු පැදිවල පැමිණීමට හැකියාවක් නැහැ. ඇඳිරි නීතිය බලපෑතර ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම වෛද්�ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල, එමෙන්ම ජලය, විදුලිය, සන්නිවේදන කාර්ය මණ්ඩල, මාධ්‍යවේදීන්, වරාය සහ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලවල තමුගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එම හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කර හැක්කේ ඔවුන් අදාළ ආයතනයෙන් රාජකාරියට කැඳවීමක් සිදු කළහොත් පමණයි. නිරෝධය නැදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අධ්‍යන පොදු සහතික පත්‍ර, උසස් පෙළ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගය සම්බන්ධ රාජකාරියේ නිරත කාර්ය මණ්ඩල සඳහා සිය ජාතික හැඳුනුම්පත සමග විභාග රාජකාරී පත්වීම් ලිපි ඇදිරි නීති අවසර පත්‍ර ලෙස ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරී හැඳුනුම්පත හෝ එම දෙපාර්තමේන්තුවෙන් නිවල ලද කෙටි පණිවිඩය විභාග රාජකාරී සඳහා වාර්තා කිරීමේ අවසරපත් ලෙස භාවිත කළ හැකි. හැටන් නගරයේ 3000කට අධික පැල්පත් නිවාස ඉවත් කර එම පවුල්වලට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මෙරට ප්‍රධාන සහ සම්බන්ධිත නගර සංචාරකයන් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අටතේ නුවරඑළිය නගරය හා යවට ප්‍රදේශය දෙස්විදෙස් සංචාරකයන්ට සුදුසු පුරවරයක් බවට පත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ග්‍රෙගරි වැව සහ තුරංග තරංග පිටිය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනයට පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන්ට උපදෙස් දුන්නා. නුවරඑළිය නගරය උපරිම සංවර්ධනයකට ගෙනෙම තුරංග තරංග නැවත ආරම්භ කරමින් නගරය ආශ්‍රිතව පවත්නා උද්‍යානවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, නුවරඑළිය නගරය තුළ ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධනය, ප්‍රදේශයට ආවේනික සංවේදී පරිසර කලාප ආරක්ෂා කිරීම, කේබල් කාර් ව්‍යාපෘතිය සහ තේමා උද්‍යානයේ කටයුතු ආරම්භ කරමින් සංචාරක පහසුකම් සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. හැටන් නගරයේ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර හැටන් සිට
අලවා කෙළේ ශ්‍රීපාදයේ දක්වා වූ ප්‍රදේශයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමටද කාසල්රි ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරකයන් සඳහා වැඩි දියුණු කිරීමට මෙන්ම කොටගල ආශ්‍රිත තෙත්බිම් සංරක්ෂණය කඩිනම් කිරීමටද නියමිතයි. අමාත්‍ය සීබී රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් යන මහත්වරුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ සාකච්ඡාවට එක්ව සිටියා. පාස්කොහෙර දින ප්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන විමර්ශන සිදු කරනු සහරන් හෂිම්ගේ බිරිඳවන අබ්දුල් කාදල් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් නොවැම්බර් 4 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේෂ්වත් ප්‍රියන්ත ලේනිගේ මහතා අද නියෝග කළා. රැදුම් නියෝග අවසන් වීමෙන් පසු එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ශැංග්‍රිලා හෝටලයට පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරන් හෂිම්ගේ බිරිඳ හෙට දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසද මහේෂ්වත්වරයා නියෝග කළා. යලිත රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග සීඑස්එන් නාලිකාවේ විමර්ශනවලට අදාළ සියලු ලිපිගොනු කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නොටිස් නිකුත් කරන්නයි අද ප්‍රකාශ කෙරුණා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ සේවා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නියෝගයකට අනුවයි. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව විභාගය සිදු කරනවා. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේවත් සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍යවංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාල නාඩු සමයේදී තම අත්අඩංගුවටගෙන දින 45ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා. යහපාල නාණ්ඩුව බලයට පත් වූ විගස රාජපක්ෂවරුන්ගෙන් සංවිධානාත්මකව පරිගණීමේ ක්‍රියාවලියක් ගෙන ගිය බවයි යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළේ. 2016 ජනවාරි 30 දින තමා නාවික හමුදා මූලස්ථානයේ වාර්තා කිරීමෙන් පසුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය පොලිස් නිලධාරීන් 18ත් 20ත් අතර පිරිසක් පැමිණ සිටි බව යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කට උත්තර ලබා දෙන අවස්ථාවේදී එම නිලධාරීන් පූර්ව නිගමනවල සිට තමාගෙන් ප්‍රශ්න කළ බව වැටහි ගිය බවත් ඔහු ප්‍රකාශ කළා. නමුත් එම කොමිසම හමුවේ අවධාරණය කළේ සීඑස්එන් නාලිකාවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. තමාව උසාවිය ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් දැනුම් දුන් අතර උසාවිය වහලානේ දැයි තමා ඔවුන්ගෙන් විමසද්දී උසාවිය ඇරලා හරි දාන්නම් යනුවෙන් නිලධාරියෙකු ප්‍රකාශ කළ බවද යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියා. සවස 7ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට තමාව රැගෙන යද්දී අධිකරණ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් රැඳී සිටි බවත් ඔහු කියා සිටියා. කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ඇතුළු වෙද්දී රොහාන් වැලිවිට නිශාන්ත රණතුංග මහතා ඇතුළු සිව් දෙනෙකු එහි සිටි බවත් ඔහු සඳහන් කළා. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, මුදල් විශුද්ධීකරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම ආදී චෝදනා යටතේ තමාව බන්ධනාගාරගත කිරීමට ක්‍රියා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව FCID නිලධාරීන් තමාට එරෙහි චෝදනා මහේස්ත්‍රාත්වරයා හමුවේ කියූ බවත්, එම අවස්ථාවේ නිලමෙදිරියේ තිබූ දුරකථනයේ රිසීවරය පිටතින් තබා තිබූ අතර එය FCID නිලධාරීන් වෙත හරවා තිබෙනු තමන් දුටු බවත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා කාට හෝ දුරකථනයෙන් කතා කරන ආකාරය නිරීක්ෂණය වූ බවත්, තමා ඇතුළු පිරිස සාක්ෂි කුටියෙන් පිටත ගත්තේ ඉන් අනතුරුව බවත් ඔහු ප්‍රකාශ කළා. පැමිණිල්ලේ නීතිඥවරයා විමසා සිටියේ දුරකථනයේ රිසීවරය ඉවත් කර තිබූ විට ඇසෙන ශබ්දය එම අවස්ථාවේ නැසුනේද යන්නයි. එවැනි ශබ්දයක් තමාට නැසුණු බවත්, අදාළ දුරකථන ඇමතුම් පරීක්ෂා කර බැලීමෙන් සැකය දුරු කරගත හැකි බවත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පැමිණිල්ලේ ඉල්ලීම පරිදි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල දුරකථන අංකය එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් ලබා ගැනීමට කොමිෂන් සභාව නියම කළා. ඒ අනුව 2015 ජනවාරි 30 වෙනි දිනට අදාළ දුරකථන ඇමතුම් ඇතුළත් වාර්තාවක් ඉදිරි දිනට කැඳවීමට කොමිසම තීරණය කළා. යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කියා සිටියේ තමාව දින 45ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීමට කටයුතු කළ බවයි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ 2016 පෙබරවාරි 11 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන බව සඳහන් කර තිබූ බව ඔහු ප්‍රකාශ කළා. ඇප ලබා දෙන බව හෝ නොදෙන බව සඳහන් කර නොතිබූ බවත්, ඇප ලබා දෙන දිනය ලෙස දක්වා ඇත්තේ පෙබරවාරි 11 වෙනිදා බවත් නීතිඥවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ අතර සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතාද අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. රාජිත සේනාරත්න සහ පාටිලි චම්පිකරණවක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සීඑස්එන් සම්බන්ධව විමර්ශන සහ අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ කටයුතු සිදුව ඇති බව රොහාන් වැලිවිට මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. තමා ඇතුළු පිරිස සිරගත කර සතියක් ඇතුළත එවකට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානී ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ශීර්ෂයේ යටතේ නිවේදනයක් නිකුත් කළ බවත්, එමගින් සීඑස්එන් කාර්ය මණ්ඩලය බන්ධනාගාරගත කිරීම සාධාරණීකරණය කර තිබූ බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
හිටපු මාතේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුගොනු ලැබෙන තිනඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණයේ හමුවේ අද අවසන් කෙරුණා. විත්තිකරුවන්ට චෝදනා එල්ල කර ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2992 මුදලක් වැය කර දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවටයි. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුවට අදාළ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බව දැන්වුවා. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්ති යටතේ විත්ති වාචකයේ කැඳවීමකින් තොරව තම සේවාදායකින් නිදොස්කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා. ඊට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ අනුව නඩුව නොවැම්බර් මාස 10 දින කැඳවීමට නියම කළ අධිකරණය එදින එම ඉල්ලීමට අදාළ කරුණු ඉදිරිපත් කරන ලෙස විත්තීය නීතිඥවරුන්ට දැනුම් දුන්නා. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා යහපාලන රජයේ සමයේ මේ නඩුව ගොනු කර තිබෙනවා.